සුබදාසක් කාල හැමෝටම අන්න ඉතින් අද ඩුබායි වලදී අපි ගිය තවත් ලස්සන තැන් දෙකක පොඩි වීඩියෝ ටිකක් ඔයගලන්ට අරන් එන්න හිතුවා. ඉතින් මේක අපි පින්තූර වලින් කොහොමත් හැමෝම වගේ දැකලා තියෙන ඩුබායි ප්‍රේම් එක රත්තරන් පාටට තියෙන අර පින්තූර ප්‍රේම් එකක් වගේ තියෙන ඩුබායි ප්‍රේම් එක. ඉතින් ලස්සන හින්දම ඈත ඉඳන් බලද්දි හරිම ලස්සන හින්දා අපි හිතුවා ළඟට ගිහිල්ලා ඒකට නැගලා බැලුවත් හොඳයි කියලා. මේකේ මම මෙතන ගණන් දාලා තියෙනවා වැඩිහිටියෙකුට ඩිරම් 50යි පොඩි අයට 20යි පීක් අවර්ස් නැති වෙලාවට, ඒ කියන්නේ බිසී නැති වෙලාවට. මම හිතන හවසට ටිකට් මීට වැඩිය ගණන් වැඩි. ඉතින් ටිකට් අරගෙන ඇතුළට ගියාම ඕගලන්ට පුළුවන් මේ විදිහට ලිෆ්ට් එකේ උඩට යන්න. ඉතින් මේකේ විශේෂත්වයක් තියෙන ලිෆ්ට් එකේ එළිය පේනවා. ඉතින් මං හිතන්නේ හවසට වගේ ඇත්තටම හරිම ලස්සන view එකක් ඇති ලිෆ්ට් එකෙන් බිල්ඩින් එකේ උඩට යද්දී උනා. ඒ වගේම තමයි දැන් මේක ඈතට ප්‍රේම් එකක් වගේ ලොකෝට පේනාට ගොඩක් පළල අපි කියන්නේ අර මහත් ගොඩනැගිල්ලක් නෙමෙයි ප්‍රේම් එකේ හැඩයටම නිකන් කණුව කුළුණක් වගේ උඩට යන්න තමයි තියෙන්නේ. ගොඩක් පළල ගොඩනැගිල්ලක් නෙමෙයි. ඉතින් මේ විදිහට විනාඩි භාගයකින් විතර උඩට ගියාට පස්සේ ඔයගලන්ට ඇතුළ මේ වගේ දැක ගන්න පුළුවන්. ඉතින් ඇතුළත් ගොඩාක් පළල නෑ අර ෆ්‍රේම් එකේ උඩ තීරුව විදිහට දිග අතට ඒගොල්ලෝ අනිත් කණුවට සම්බන්ධ වෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. අනිත් විශේෂම දේ තමයි ඉතින් අර කුළුණු දෙක යාවෙන්න අර මැද්දෙන් ෆ්‍රේම් එකේ උඩ කොටසේ දිගට මේ වගේ වීදුරුවක් ගහලා තියෙනවා. ඉතින් ඒක උඩ ඕන කෙනෙක්ට ඇවිදින්න පුළුවන්. බිල්ඩින් එකේ යට බිම තියෙන හැමදේම එතනින් පේන විදිහට. ඉතින් ඕගොල්ලෝ උස දේවල් වලට බය නැති කෙනෙක් නම් ඔන්න මේක උඩ ඇවිදින ගමන් පල්ලෙහා තියෙන දේවල් බලන්න පුළුවන්. මම නම් සාමාන්‍යයෙන් උස ගොඩනැගිලි වලට උඩක ඉඳන් බිම බලන්න වගේ ගොඩක් බය කෙනෙක්. ඒකින්ද හස්බන්ඩ් හරි පුතා හරි තමයි මේ වගේ වීඩියෝ මට කරලා දෙන්නේ. ඉතින් එකක් තමයි අනිත් විශේෂම දේ දැන් මේකේ ඇවිදිද්දී යට දැන් වීදුරුව මෙහෙම ක්ලියර් පේවුනට ඔයගලන්ට පේන ඇති සමහර තැන්වලදී අඩිය තිබ්බේ නැත්තම්, ඒ කියන්නේ කවුරුත් ඒක උඩ ඇවිදින්නේ නැති වෙලාවට වීදුරුව අපිට පල්ලෙහා නොපෙනෙන විදිහට වැහිලා තියෙන නිකන් සුදු පාටට වගේ ක්ලියර් නැහැ. ඉතින් කෙනෙක් ඇවිදගෙන යද්දි තමයි ඒක ඒ පැහැදිලි වෙලා අපිට පහළ පේන්න පටන් ගන්නෙ. මේ ඩුබායි ප්‍රේම් එකේ ඉතින් ඔයගලන්ට ගොඩාක් වෙලා රැඳිලා බලන්න දේවල් නැහැ. උඩදී අවශ්‍ය කෙනෙකුට පොඩි කැෆේ එකක් තියෙනවා. ඉතින් කොෆි එකක් බොන ගමන් වටේ view එක බලන ගමන් ෆොටෝස් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ පහසුකම් හැම තැනකදීම වගේ තියෙනවා. ඉතින් අපි ගොඩාක් වෙලා රැඳුන්නේ පැයක් වගේ ඉඳලා පල්ලෙහාට බහින්න පටන් ගත්තා. මොකද දවසේ ඉතුරු භාගය තව කොහෙට හරි යන්න පුළුවන් හින්දා. ඉතින් පල්ලෙහාට බහිද්දිත් විශේෂත්වයක් තියෙන්නේ මේක පල්ලෙහාට බහිද්දී ඔයගලන්ට ඒගොල්ලන්ගේ ලොකු ඒරියා එකක පෙන්නනවා වීඩියෝ එකක් දාලා බිත්තියකට. ඩුබායි වල ඒගොල්ලන්ගේ අනාගතය, ඒගොල්ලන්ට හදන්න ඉන්න දේවල් මොනවාද, ඉස්සරහට ඒ නගරේ ඒගොල්ලෝ සැලසුම් කරලා තියෙන්නේ කියන දේවල්. කැමති කෙනෙකුට එළියට යන්න නැතුව එතන රැඳිලා ඒ දේවල් බලන්න පුළුවන්. ඇත්තටම කෙනෙක් හිතලා බැලුවත් ගොඩක් ඉන්ට්‍රෙස්ටිං. අපි අර කියන්නේ හිතාගන්න බැරි දේවල් ගොඩක් ඒගොල්ලෝ කරන්න හිතන් ඉන්නවා. සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය මනසට හිතෙන දේවල් වලට වැඩි අර නිකන් යාන්ත්‍රික ලෝකයක් වගේ මට නම් හිතුනේ. ඉතින් අර නිකන් බිල්ඩින් තියෙන ලෙගෝ ලෑන්ඩ් එකක් වගේ නිකන් ඒක. ඉතින් ඒ වගේම ඒකට ඒගොල්ලෝ එකතු කරගන්න ඉන්න පහසුකම්, තමන්ගේ රටේ මිනිස්සුන්ට දෙන්න හිතාගෙන ඉන්න දේවල් බලන්න එන අයට වගේම ඉතින් හරිම රසවත්. වගේම මේ වෙද්දිත් ඒගොල්ලෝ ගොඩනගලා තියෙන දේවල් වගේම රට දිහා බලද්දී තියෙන සංවර්ධනයේ තියෙන මුදලුත් එක්ක ඒ පෙන්නන දේවල් ඉක්මනින්ම ඒ රටේ දැක ගන්න පුළුවන් වෙයි කියලත් හිතෙනවා. ඉතින් ඩුබායි ප්‍රේම් එකට ගිහම අර යද්දිම හැම ඇට්‍රැක්ෂන් එකටම යද්දි වගේ ඒගොල්ලෝ ෆොටෝස් ගන්නවා. ඉතින් අපේ ෆොටෝස් මේ විදිහට හදලා තිබුණා. ඉතින් ගන්න ආසයි තුන ඇත්තටම එක දැක්කාම. ඉතින් හැම තැනදිම ගත්තේ නැතත් තැන් කිහිපයකදී අපි මේ විදිහට ගත්තා. මං හිතන්නේ ඒ රටේ මුදලින් 135ක් වගේ සෞදි ඩිරාම් වලින් අපි ගෙව්වා. ඉතින් මේ විදිහට ඒක ලස්සනට පින්තූර ටික ඒගොල්ලෝ හදලා තියලා තිබුණා. ඉතින් ඒකත් අරගෙන අපි එතනින් එළියට ඇවිල්ලා විනාඩි 10ක් වගේ එතන ඉඳන් දුරකින් තියෙන ෆියුචර් මියුසියම් එකට යන්න හිතුවා. ඉතින් ෆියුචර් මියුසියම් එකට ඕගොල්ලෝ යනවා නම් අනිවාර්යයෙන්ම ටිකට් කලින් වෙන් කරගන්න ඕනේ. මොකද එතන හරිම බිසි. ගිය අවුරුද්දේ පෙබරවාරි වල තමයි මේක ඕපන් කරලා තියෙන්නේ. ඉතින් තාම අලුත්ම අලුත් තැනක් වගේම හැමතිස්සෙම මිනිස්සු බලන්න එන නිසා හරිම බිසි තැනක්. ඉතින් යන්න හිතන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් කලින් අනිවාර්යයෙන්ම ටිකට් වෙන් කරගන්න අමතක කරන්න එපා.
එහෙම කිව්වට ඉතින් අපි කලින් ටිකට් අරගෙන ගියේ නෑ අරගෙන ගියේ නැත්තේ එකක් අපි දන්නවා මේකට කලින් ටිකට් ගන්න ඕනේ කියලා ඉතින් අපේ දෙන්න තාම පොඩි නිසා අපි හිතුවා එතන ඒගොල්ලන්ට ටිකක් තාම තේරුම් ගන්න මදි වගේම ඒගොල්ලන්ට ටිකක් බෝරින් වෙයි කියලා හිතුණා අර ඉතින් අනාගතයේ හදන දේවල් මේ මේමයි කියන එක කිව්වට සමහර විට ඇතුළට ගියාම එහෙම නොවෙන්න පුළුවන් ගියේ නැති හින්දා ඇතුළට ඒක කියන්න දන්නේ නැහැ නමුත් ඉතින් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ගිහින් බලන්න අපි හිතුවා ඊළඟ පාරක ආපුවාම මේගොල්ලෝ ටිකක් මීට වැඩිය ලොකු වෙලා ඉඳී එතකොට එකගෙන යනවා ඇතුළ බලන්න කියලා. ඉතින් ලොබි එකේ එහෙම නැත්නම් අර ඕපන් ඒරියා එකේදී ඕගලන්ට දැක ගන්න පුළුවන් මෙන්න මේ විදිහට පියාඹන ඩොල්ෆින් කෙනෙක්. ඉතින් හරිම ජනප්‍රිය මේ ෆියුචර් මියුසියම් කිව්වහම මේ ඩොල්ෆින් ඕන වීඩියෝ එකක ඕනම කෙනෙක් හඳුනලා දෙන සතෙක්. ඒක දැක්කහම ඉතින් හැමෝටම ආසයි දෙන හැමෝම වීඩියෝ එකක් කරගන්න ෆොටෝ එකක් ගන්න ඒකත් එක්ක උත්සාහ කරනවා. ඉතින් අර මාළුවෙක් පියාඹන එකම වෙනස් දෙයක් වගේම තමයි. ඉතින් අනාගතයේ මේ වගේ දේවලුත් ඩුබායි වලදී අපිට දැක ගන්න පුළුවන් වෙයි ඉක්මනින්ම. මං හිතන්නේ ඇතුළෙත් තියෙනවා රොබෝ විදිහට හදපු බල්ලෝ, ඒ කියන්නේ මිනිස්සු අතරින් ඇවිදන් යන අය. මගේ යාළුවෙක් මට කිව්වා මම ගියේ නැති වුණාට. ඉතින් ආය දවසක යන්න හිතාගෙන අපි ඒක ඇතුළ කියන්නේ ගොඩනැගිල්ල ඇතුළ වෙන තැන තියෙන දේවල් ටික බලාගෙන එක ලෙවල් එකක් විතරක් උඩට යන්න පුළුවන්. එතනින්ම ඕගලන්ට මෙට්‍රෝ ස්ටේෂන් එකටත් යන්න පුළුවන් කෙලෙක් ටැක්සි එක නැතුව මෙට්‍රෝ එකේ එනවා නම් ඒ ළඟින්ම බැහැලා ඕගලන්ට ඇතුළෙන්ම ඇවිදගෙන එන්න පුළුවන් මෙතනට. ඉතින් ඒ පහසුකම් හැමතැනම ඩුබායි වල තියෙනවා. අපි ඉතින් එතනත් ටිකක් වෙලා ඉඳලා වටේ බලලා පොඩ්ඩක් ඉඳලා එතනින් එළියට ආවා. ඉතින් හරිම ලස්සන රටක්. මම සාමාන්‍යයෙන් බිල්ඩිං මේ වගේ තියෙන දේවල් වලට වැඩියම ආස කෙනෙක් නෙමෙයි. මම ස්වභාවික පරිසරයේ ඒ වගේ දේවල් රස විඳින්න කැමති කෙනෙක්. නමුත් අපිට ගිහාම ඉතින් අර කොච්චර දැන් මම පිටරටක හිටියත් දියුණු රටක හිටියත් ඊට වැඩිය ගොඩක් අපි ගැන ඇඩ්වාන්ස් ගොඩක් ඉදිරියට ගිය තාක්ෂණයක් මෙවලම් හැමදේම මේ රටේ තියෙනවා. ඉතින් ඒක නිසා කොච්චර කෙනෙක්ට ඒ වගේ තැනක නිකන් කාර්මික ලෝකයක් කෘතිම ලෝකයක් වගේ කියලා හැඟුණට බලන්න දේවල් අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. එදා දවසට ඉතින් අපි ওই තැන් දෙකට විතරයි ගියේ. මොකද අපි දෙන්න තනියම ඉන්න කාලේ ට්‍රැවල් කරනවා වගේ නෙමෙයි. දැන් පොඩි අය කියද්දි ඉතින් ඕගොල්ලෝ දන්නවා මේ හැමදේම ඉතින් පරක් වෙනවා ගමන පටන් ගන්න තැනේ ඉඳන්ම. ඉතින් ඒගොල්ලන්ට කඩවල් දැක්කහම ඔන්න මොනා හරි කන්න ඕන නැහැ. ඉතින් ඒකට නතර වෙන්න වෙනවා. ටොයිලට් යන්න ඕන කියනවා. ඉතින් ওই දේවලුත් එක්ක එදා දවස මේ විදිහට මේ වෙනස්ම විදිහට හදපු අමුතුම බිල්ඩින් දෙක නරඹලා අපි හොටෙල් එකට ආවා. ඉතින් එහෙනම් ආය දවසක හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.